රටේ මහත් ආන්දෝලනයක් ඇති කරපු ගනුදෙනුව තමයි බැඳුම්කර ගනුදෙනුව. මේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව අපි ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට අද වර්තමාන ආණ්ඩුවේ ඉන්න කට්ටිය එදා විපක්ෂයේ ඉඳගෙන බැඳුම්කරේ කියලා එක්සත් ජාතික පක්ෂ නායකයාටත් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවටත් දිගට හරහට පහර දුන්නා. වෝහාරික වාර්තා විගණන වාර්තාව ඉන්දියානු සමාගමන BOD සමාගම විසින් නිකුත් කරන ලද වාර්තාව. මේ වෝහාරික වාර්තාව අනුව අද පට්ටහොරු කම්බහොරු කවුද කියන එක බොහොම ලස්සනට හෙළිදරව්ලා තියෙනවා. යහපාලන ආණ්ඩු වෙලාවේ සිදුවෙච්ච ගනුදෙනුවේදී අලාභයක් සිදු වුණා කියලා කියන්නේ රුපියල් මිලියන 639යි. මේ 639 අලාභය සිදු වෙනකොට පර්පචුවල් ට්‍රෙසරි සමාගමේ මුදල් රුපියල් බිලියන 10ක් රඳවා ගැනීමට යහපාලන රජය සමත් වුණා. ඒ සමාගමේ මුදල් දැන් අපිට සතුව තියෙනවා. එතකොට මිලියන 639 නම් එහෙම නැත්නම් බිලියන 6.39 වෙනුවට බිලියන 10ක් අපි ආණ්ඩුව රඳවාගෙන තියෙනවා. එහෙනම් අලාභයේ කිසිසේත්ම ලැබයක් නැහැ. මුදල් ටික මෙතන තියෙනවා. වැඩිපුරත් එක මුදල් තියෙනවා. එහෙමනම් දැන් අපිට රජයකට දැන් තියෙන්නේ ඒ යහපාලන යුගයේ අලාභයේ සිදු වුණා නම් ඒ සිදුවෙච්ච අලාභය 6.39 නම් බිලියන ඒක ගෙවලා දාලා ඉතුරු මුදල් ටික ආපහු ඒ සමාගමට ගෙවීමටත් පුළුවන්කම තියෙනවා. මේ තියෙන වෝහාරික වාර්තාවේ සඳහන් කරුණු අනුව. හැබැයි ඒ අපේ යුගයේ එහෙම වුණාට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යුගයේ එතුමා ජනාධිපතිවරයා සිංහින් දැද්දි 2005-2015 යුගයේදී මිලියන 147ක් මේ වෝහාරක විගණන වාර්තාව අනුව වංචා කරලා තියෙනවා. අයිතු අලාභයක් රටට කරලා තියෙනවා, රජයට කරලා තියෙනවා. ඒ කියන්නේ මේ රටේ ජනතාවට මුදල් මිලියන 147ක් වංචනික ලෙස පාවිච්චි කරලා තියෙනවා කියලා ඉවරලා බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. දැන් මේ ගනුදෙනු සිදු වෙන කාලේ කවුද හිටියේ? දැන් මේ පෞගිය යහපාලන ආණ්ඩුවේ මිලියන 639ක ගනුදෙනුව ගැන දිගින් දිගටම දේශන දුන්න, කතා කරපු, මාධ්‍යක සාකච්ඡා තියපු අජිත් මිවාඩ් කබ්‍රාල් මැතිතුමා තමයි මේ යුගයේ වෙනකොට මහා බැංකුවේ අධිපතිවරයා විදිහට වැඩ කටයුතු කරේ. එතුමා 2006 ඉඳලා 2015 වෙනකම් මහා බැංකුවේ අධිපතිවරයා විදිහටත් මුදල් මණ්ඩලයේ සභාපතිවරයා විදිහටත් වැඩ කටයුතු කරා. එහෙනම් මේ විශාල හොරකම 639ද විශාල හොරකම මිලියන 147ද කියන එක ඕගොල්ලන්ට දැන් තේරෙනවා. එහෙනම් මේ මහා හොරකමේ ඉන්නේ මහා හොරෙක් කම්බ හොරෙක් වෙන්න ඕන. එහෙනම් මේ කම්බ හොරා මේ අවස්ථාවේ ඉඳලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා මුදල් මණ්ඩලයේ සභාපති, මහා බැංකුවේ අධිපති විතරක් නෙමෙයි, එතුමගේ පවුලේ ඥාති ටික සියල්ලම මේ ප්‍රාථමික ගැනුකරුවන්, මේ බැඳුම්කර ගනුදෙනු සිදු වෙනකොට ඒ බැඳුම්කර ගනුදෙනු සිදු කරන ප්‍රාථමික ගැනුකරුවන්ගේ සමාගම්වල නැත්නම් බැංකුවල ඉහළම තනතුරු හොබෝපු කණ්ඩායමක් බව දැන් අනාවරණය වෙලා තියෙනවා. දැන් එතුමාගේ ඥාති වන ඇන්තනි නිහල් පොන්සේකා කියන මහත්මයා එතුමා DFCC බැංකුවේ විධායක අධ්‍යක්ෂකවරයා වශයෙන් 2006 ඉඳලා 2013 දක්වා කාල පරිච්ඡේදයේ වැඩ කරලා තියෙනවා. එතකොට මේ මිලියන 147 කුප්‍රකට ගනුදෙනුව වංචාව සිදුවෙන අවස්ථාවේ අජිත් නිවාර්ත කබ්‍රාල් මහත්තයාගේ ඥාති සහෝදරයා නිහල් පොන්සේකා, ඇන්තනි නිහල් පොන්සේකා මහත්මයා DFCC එකේ බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් විදිහට, විධායක අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඒ වගේම එතුමා 2009 සැප්තැම්බර් ඉඳලා 2015 වෙනකම් විධායක නොවන අධ්‍යක්ෂකවරයා විදිහටත් මේ DFCC බැංකුවේම වැඩ කරලා තියෙනවා. ඒ වගේම කොමසල් බැංකුවේ අධ්‍යක්ෂකවරයා විදිහට 2002 ඉඳලා 2009 දක්වා කාල පරිච්ඡේදයේ මෙයා වැඩ කරලා තියෙනවා. ඊට අමතරව සිකියුරිටි ඇකියුට් සිකියුරිටිස් කියන සමාගමේ මේ DFCC එකයි HNB එකටයි දෙකට අදාළ එක, මේකේ අධ්‍යක්ෂකවරයා විදිහටත්
මේ ඇන්තනි පොන්සේකා මහත්මයා වැඩ කටයුතු කරලා තිනවා. මේ ඇකියුරිටි සිකියුරිටිස් කියන සමාගම සම්බන්ධව මේ BOD සමාගම නිකුත් කරන ලද වෝහාරික විමර්ශන වාර්තාවේ මේගොල්ලෝ මේ මේ ගනුදෙනු වලට සම්බන්ධයි කියලා එල්ලා වාර්තා කරන්නත් කටයුතු කරලා තිනවා. එන අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ඥාති සහෝදරයා තමයි මෙන්න මේ දූෂිත ගනුදෙනු සිද්ධ වුණා කියන acute securities කියන සමාගමෙත් අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙයාට කියන්නේ මම මොනව කරන්නද ඥාති සහෝදරයා කියලා. දැන් ඊළඟට එමුකෝ අපි. ඊළඟට දැන් අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයාගේ එක කුසවපන් සහෝදරිය. එතුමිය තමයි සිරෝමි නොයෙල් වික්‍රමසිංහ. මේ සිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ට්‍රෙෂරිස් හෝල්ඩින් සමාගමේ 2013 ඉඳලා 2015 මාර්තු වෙනකන් අධ්‍යක්ෂවරිය ඉදිරියට වැඩ කටයුතු කරා. එතකොට යහපාලන ආණ්ඩුව වෙලාවේදී මේ බැඳුම් කර ගනුදෙනුව සිදු වෙලා තියෙන්නේ 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා. පෙබරවාරි මාසේ 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා බැඳුම් කර ගනුදෙනුව වෙනකොටත් මේ අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමාගේ ආදරණීය සහෝදරිය සිරෝමි නොයෙල් වික්‍රමසිංහ මැතිනිය මේ සමාගමේ පර්පචුවල් ට්‍රෙෂරිස් හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂකවරිය ඉදිරියට වැඩ කටයුතු කරලා තිබෙනවා. එහෙනම් මේ යහපාලන ආණ්ඩුව වෙලාවේ බැඳුම් කර වංචාව සිදුනා කියන ඒ සිදුවෙන වංචාවේ ප්‍රධාන විත්තිකාරියක් කොටස්කාරියක් නෙවෙයිද සිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය එතන අධ්‍යක්ෂවරියක් විදිහට. ඊළඟට මෙතුමිය මේට අමතරව මේ ප්‍රාථමික ගනුදෙනු කරුවන්ගේ ආයතන කීපයක අවස්ථා කීපයක වැඩ කරලා තිනවා. 2015 පෙබරවාරි මාසේ තමයි මේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට ප්‍රාථමික ගණුම්කරු බැඳුම්කර ප්‍රාථමික ගණුම්කරු තත්ත්වයේ ලැබෙන වෙලාවෙත් මේ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු විදිහට කටයුතු කරලා තියෙන්නේ සිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය. ඒ වගේම මෙතුමිය 2013 ඉඳලා 2017 වෙනකන් HNB ඇසුරන් සමාගමේ අධ්‍යක්ෂවරියක් විදිහට වැඩ කරලා තිනවා. එමා ආයතනත් අර මං කියපු විදිහේ ප්‍රාථමික ගණුම්කරුවන්ගේ ලයිස්තු වෙන ආයතනයක්. ඒ වගේම 2009 පෙබරවාරි මාසේ පළවෙනිදා ඉඳලා 2010 මැයි මාසේ 26 දක්වා කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂකවරියක් විදිහටත් මේ සිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය වැඩ කරලා තියෙනවා. ඒ වගේම රජයේ බැංකුවක් වන නිවාස බැංකුවේ DFCC බැංකුවේ HDFC රාජ්‍ය නිවාස බැංකුව HDFC බැංකුවේ සභාපතිනිය විදිහටත් මෙතුමිය වැඩ කටයුතු කරලා තියෙනවා. මේ එතුමිය 2010 මැයි මාසේ ඉඳලා 2015 ජනවාරි වෙනකම් මේ වික්‍රමසිංහ මැතිනිය එම බැංකුවේ වැඩ කටයුතු කරලා තියෙනවා. නිවාස බැංකුවේ සභාපතිනිය ඉඳලා එතුමිය බැංකුවේ නිලේ ධර්ණ වෙලාවේ සභාපතිනි ධූරයේ ධර්ණ වෙලාවේ අර්ජුන ඇලෝසියස් මේ බැංකුවේම නිවාස බැංකුවේම අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක් විදිහට වැඩ කටයුතු කරලා තිනවා. එහෙනම් අර්ජුන ඇලෝසියස් එක්කලා නන්නා දුන්න විදිහට අර යහපාලන ගනුදෙනු වෙලාවේ කතා කරාට මේගොල්ලෝ එහෙනම් බොහොම කිට්ටු සම්බන්ධකම් තියාගෙන ඉඳලා තියෙන කට්ටිය කියන එක බොහොම පැහැදිලි. ඒ වගේම මේ කබ්‍රාල් මහත්මයාගේ සහෝදරෙක් ඥාචාද්‍රය කරන අමල් කබ්‍රාල් මහත්මයා. ඒ අමල් කබ්‍රාල් මහත්තයා HNB බැංකුවේ හැටන් නැසනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 2014 අප්‍රේල් ඉඳලා වැඩ කරලා තියෙනවා. මේ ප්‍රාථමික ගනුදෙනුකරුවෙක් තමයි මේගොල්ලෝ. ඒ වගේ රවින්ද්‍ර බාලකාන්ත තම්බයිය මහත්තයා එයත් ඇවිල්ලා මේ කබ්‍රාල් මහත්මයාගේ ඥාති සහෝදරයෙක්. එතුමා 2010 ජනවාරි මාසේ 15 ඉඳලා DFCC බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් විදිහ මේ ප්‍රාථමික ගණුම්කරුවෙක් කරන DFCC බැංකුවේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරලා තිබුණා. අනිත් එක නම් තමයි ධාරා විජේතිලක. ධාරා විජේතිලක මේ කබ්‍රාල් මහත්මයාගේ ඥාති සහෝදරයා. එතුමිය සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 2011 ඉඳලා වැඩ කටයුතු කරලා තිනවා. මේ සම්පත් බැංකුවත් ඇවිල්ලා මේ බැඳුම් කර ප්‍රාථමික ගණුදෙනු කරුවේ. ඒ වගේම සිකානි රේණුකා තම්බයිය මහත්මිය මෙතුමියත් මේ නිවාඩ් කබ්‍රාල් මහත්මයාගේ ඥාති සහෝදරයා. එතුමිය 2010 ඉඳලා 2015 වෙනකම්ම DFCC බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩ කටයුතු කරා. ඒ වගේම රනිල් ටී විජේසිංහ මහත්මයා එතුමත් මේ
කබ්‍රාල් මහත්මයාගේ ඥාති සහෝදර එතුමා ලංකා බැංකුවේ BOC කියන තැන ලංකා බැංකුවේ 2013 ඉඳලා මේ ප්‍රාථමික ගණන් දරුවෙක් වන ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කටයුතු කරලා තිබෙනවා. දැන් ලංකාවේ තිබුණේ රාජපක්ෂ රෙජීමේ විතරයි. දැන් මෙතනින් බොහොම මේ බඳුන්කර හොරකමත් ගනුදෙනුවත් එක්කලා බොහොම පැහැදිලිව පේනවා රාජපක්ෂ සමාගම යටතේ තවත් අනුසමාගම් තිබිලා තියෙනවා. ඒක ප්‍රධාන සමාගමක් තමයි කබ්‍රාල් සමාගම. දැන් මේ සේරම ටික කබ්‍රාල්ගේ ඥාතියලුද. එහෙනම් මේ ඔක්කොම ටික මහ බැංකුවේ මුදල් ගනුදෙනු බැඳුම් කර ගනුදෙනු සිදුවෙන ප්‍රාථමික ගනුදෙනු ආයතන සියල්ලගෙම අධ්‍යක්ෂකවරුම් සභාපතිවරු විදියට තමයි පෞගේ කාල පරිච්ඡේදයේ ඉඳලම මේ දූෂිත ක්‍රියාවල් වල යෙදලා තියෙන්නේ. දැන් මේක විවරණකොට දැන් තව එකක් කියනවා. ඒ මේ එයා බස් ගනුදෙනු. දැන් ඔබ දන්නවා කපිල චන්ද්‍රසේන විසින් සහ ඔහුගේ ආදරණීය බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය විසින් මේ එයා බස් ගනුදෙනුවේදී කරලා තියෙන කාර්යභාරය මොකක්ද කියන එක දැන් රට රිනවා. රට රෙහෙලි වෙමින් පවතිනවා. දැන් ලන්ඩන් වල සවුත් වෝක් අධිකරණය විසින් ලබා දුන්න තීන්දුවත් එක්කලා තමයි ලංකාවේ දූෂිත ගනුදෙනු පිළිබඳව එළියට එන්නේ. දැන් මෙයා පත් කරලා තිබුණේ එයා ලංකා සමාගමේ CEO විදිහට පත් කරලා තිබුණේ කවුද? විදායක නිලධාරි විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා. දින 52 කුමන්ත්‍රණයේ වෙලාවෙත් නැවත ලංකා මේ එයා ලංකා සමාගමේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නට පත් කරා. එනම් රාජපක්ෂ රෙජිමය අපි එදා ඉඳලම කිව්වා දූෂිතයි කියලා. ඒ රාජපක්ෂ රෙජිමය යටතේ පවත්වනවා නද අනු සමාගමක් වන කබ්‍රාල් සමාගමත් අන්ත දූෂිත එකක්. මහජන දේපල හොරා කාපු ගසා කාපු නඩයක් කියන එක ඉතාමත්ම පැහැදිලිව මැනවින් ඔප්පු වෙනවා. මෙන්න මේවා තමයි අපි මැතිවරණ ව්‍යාපාරයේදී කිව්වේ මේ සුදුරු ඇඳගෙන ආවට මේ සියලු දෙනාම කළුයි කියලා. නිසංගමල්ල රජුරු සඳහන් කරලා සෙල්ලිපිය සඳහන් කරලා තියෙන්නේ මහජන දේපල හොරා කන ගසා කන උන් බල්ලෝ කපුටෝ වෙලා ඉපදෙනවා කියලා. මේ කණ්ඩායම මේ ආත්මෙ මිදිලා ගිල්ලා නැවත ලංකාවේම බල්ලෝ කපුටෝ වෙලා ඉපදෙයිද කියන එක ප්‍රශ්නේ දෙන්නේ. බල්ලෝ කපුටෝ වෙලා ඉපදුනත් ආපහු ලංකාවේ මහජන දේපල ගසා කන එක තමයි මේ සංසාර පුරුද්ද මේගොල්ලන්ට අතාරින්න බෑ. ඒක තමයි සිදු කරන්නේ කියන එක අපිට කියන්නට සිද්ධ වෙනවා. එමනම් අපි 2019 නොවැම්බර් මාසේ 17 වෙනිදා රටේ ජනතාව තීන්දුව අරගනකොට අපි ජනතාවට කිව්වා මෙන්න මේකේ තත්ත්වය මෙහෙමයි, නැවත මේ රට ඒ කුණුගොඩට දාන්න එපා කියලා. කිව්වට ඇහුවේ නැහැ. නොවැම්බර් 17 තීන්දුව ගත්තා. අද රට ඉන්දියාවට ගිහිල්ලා හැල්ලු කරලා එන්න තරම් අපේ අගමැතිවරයා දක්ෂ වුණා. එතන ගිහිල්ලා ඉල්ලුවේ මොකද්ද? අපේ ණය ගෙවා ගන්න අපිට සහන දෙන්න, ණය අවුරුදු 3ක් අය කරන්න නැතුව ඉන්න කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන ආණ්ඩුව මේ රට අවුරුදු මේ 4.5 සිදු කරා. කිසිම වසරක ණය මුදල ගෙවා ගන්න බැරුව ඔය විදිහේ රටවල් වලට ගිහිල්ලා පින්සිඳු වෙන්න රට බාල්දු කරන්න කටයුතු කරන්නේ. දේශප්‍රේමීන් රට ගැන ගහන මිනිසු, මහ පොළොව ඉඹගෙන බදාගෙන වඳින මිනිසු, පපුවට ගහ ගන්න උදවිය, අද ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා රටේ කීර්ති නාමය නැති කරන්නට කටයුතු කරා. ණය මුදල ගෙවන එක නතර කරලා දෙන්න කියලා එල්ල. ඒත් ලෝකේ අනිත් රටවලුත් එහෙම අවස්ථාව දුන්නොත් අපිට මේක ගොඩ යන්න පුළුවන්. කවුද මේ ණය ගත්තේ? 8% අධික පොලියට, වාණිජ පොලියට ණය ගැනීම සිදු කරේ මහින්ද රාජපක්ෂ සමයේ වර්තමාන ජනාධිපති ලේකම්වරයා තමයි එදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට වැඩ කටයුතු කරේ PB ජයසුන්දර මහත්මයා. ලංකාවට ණය දෙන්නේ නැති වෙනකොට, රාජ්‍ය තාන්ත්‍රික ණයක් ගන්න බැරි වෙනකොට එහෙනම් කළ යුත්තේ වාණිජ ණය ගැනීම කියලා ඉවරලා මේගොල්ලෝ 8% වාණිජ පොලියට ණය ගැනීමට ගිහිල්ලා ඉවරලා රට මූල්‍ය අර්බුදයකට ණය උගුලකට හිර කරන්නට සමත් වුණා. ඒ ණය උගුලට හිර කරපු නිසා තමයි මේ අවුරුද්දේ රුපියල් බිලියන 1620ක් අපිට ගෙවන්න වෙලා තියෙන්නේ. ණය වාරිකය බිලියන 600ක් වෙද්දී පොලිය බිලියන 1020ක් ගෙවන්න තියෙනවා. එහෙනම් ඒ නරක තැනට අපේ රට තල්ලු කරලා දාලා ඉවරලා ලෝකෙ ඉදිරියට ගිහිල්ලා නැවතත් රට හැල්ලු කිරීමට කටයුතු කරනවා දේශප්‍රේමී විරුවෝ. ඒකයි අපිට තියෙන කනගාටුව කියන එක සඳහන් කරමින් අවසන් කරනම් මගේ අදහස් දැක්වීම.